හැකේරියම් එකට ගිහිල්ලා නැත්තම් මේ මීඩියා වෙනම පිටින් මිලදී අරගෙන ෆිල්ටරයට සම්බන්ධ කරන්න පුළුවන් ෆිල්ටර් අයිටම්. එහෙම නැත්තම් ෆිල්ටර් මීඩියා මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් තරමක් ප්‍රමාණයෙන් විශාල ස්පොන්ජ් එකක් බලන්න ඕනේ. අනිවාර්යයෙන්ම වතුර පැයකට කොච්චර ප්‍රමාණයක් වතුර ප්‍රමාණයක් ෆිල්ටර් වෙනවද මේකින් අපිට පෙරා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ওই DSL වගේ දේවල් අපිට මේකින් රඳව ගැනීම හැකියාව වගේ පොඩ්ඩකේ තියෙන කහට ගතිය පවා මේ මේ ෆිල්ටර් එකකින් මේ මේ ස්පොන්ජ් එක පාවිච්චි කරලා දෙවනි ලේයර් එකට ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වෙනමම සම්බන්ධ කරලා. ඒ කියන්නේ දැන් මේක සාමාන්‍ය වතුරේ මේක කොයි වෙලාවෙත් ප්‍රොටෙක්ට් වෙන්න වගේ තියෙනවා නම් මේ ෆිල්ටර් මීඩියා එකකින් ගන්න පුළුවන්. ප්‍රයෝජනේ අපිට 100% ලබා ගන්න සාමාන්‍යයෙන් වතුරේ තියෙන හාඩ්නස් එක හදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට අමතරව මේක ටිකක් විශාල මාළු ඉන්න ටැංකිය වලට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මොන්ස්ටර් ෆිෂ් එක ෆිෂ් ටැංක් එකකට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව ගොඩක් සුදුසුයි සාමාන්‍ය ෆිල්ටර් එකේ. දැන් මේ අපි මේ කතා කරන්නේ පළවෙනි ලේයර් එකට දාන්න පුළුවන් ස්පොන්ජ් එක කන්නේ ස්පොන්ජ් එකටත් උඩින් මේක දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ගොඩක් දුරට මේකේ වෙන රාජකාරිය හරියටම වෙන්නේ මේක වතුරේ. ඉතින් අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ විශේෂම ෆිල්ටර් මීඩියා කීපයක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ දැන් ෆිල්ටර් මීඩියා වර්ග ගත්තාම විවිධ වර්ග ගොඩාක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේ වර්ග ටික ගත්තාම අපිට අවශ්‍ය වෙන ෆිල්ටර් මීඩියා ටිකක් තියෙනවා. ඉතින් අපි කලින් ඔයගොල්ලන්ට කතා කරලා තියෙනවා වීඩියෝ වලදී ෆිල්ටර් මීඩියා වලට අපි ස්වභාවික පද්ධති කියන්නේ තමන්ගේ අවට පරිසරයෙන් පහසුවෙන් මුදලක් වැය කරන්නේ නැතුව ගන්න පුළුවන් දේවල් සම්බන්ධයෙන්. අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ ඔයගොල්ලන්ට ඇක්වේරියම් එකට ගිහිල්ලා නැත්තම් මේ මීඩියා වෙනම පිටින් මිලදී අරගෙන ෆිල්ටරයට සම්බන්ධ කරන්න පුළුවන් ෆිල්ටර් අයිටම්. එහෙම නැත්නම් ෆිල්ටර් මීඩියා සම්බන්ධයෙන්. ඉතින් අපි පළවෙනිටම කතා කරමු අපි ෆිල්ටර් එකක් හදනකොට අපිට අත්‍යවශ්‍යම දේ තමයි ස්පොන්ජ් එක. ඒ කියන්නේ ස්පොන්ජ් එකෙන් තමයි ගොඩක් දුරට වතුර තියෙන කුඩා අංශු, ඒ කියන්නේ අපද්‍රව්‍ය අංශු විදිහට තියෙන අපද්‍රව්‍ය, එහෙම නැත්නම් සාමාන්‍ය කොටස් කොටස් කැලි කැලි විදිහට තියෙන අපද්‍රව්‍ය ඉවත් කරගන්න පහසුව වෙන. ඊට අමතරව අපි සමහර වෙලාවට ස්පොන්ජ් පාවිච්චි කරනවා අපිට බැක්ටීරියා වර්ග නිෂ්පාදනය කරන්න. ඉතින් මේ තියෙන්නේ අපිට ගන්න පුළුවන් තරමක් ප්‍රමාණයෙන් විශාල ස්පොන්ජ් එකක්. මේක ඉතින් සාමාන්‍යයෙන් කොයි පොන්ඩ් එකකට වගේ ඉතාමත් පහසුවෙන් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මොන්ස්ටර් මාළු ඉන්න ටැංක් එකකට වගේ විශාල ටැංක් එකකට ෆිල්ටර් එකක් හදනකොට මේ වගේ ටිකක් ප්‍රමාණයෙන් විශාල ස්පොන්ජ් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඕගොල්ලෝ මේකේ ප්‍රමාණය බලන්න ඕනේ අනිවාර්යයෙන්ම. වතුර පැයකට කොච්චර ප්‍රමාණයක් වතුර ප්‍රමාණයක් ෆිල්ටර් වෙනවද කියලා බලන එක. ඒක ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ බලන්න අලග ටැංකියේ වතුර ධාරිතාව. එතකොට සාමාන්‍ය දැන් ස්පොන්ජ් එක තෝරගනිද්දි මේ ස්පොන්ජ් එකේ සාමාන්‍ය සයිසස් තියෙනවා. දැන් මේ සාමාන්‍ය මේක ටිකක් සිදුරු විශාල එකක්. එතකොට මේ වගේ ස්පොන්ජ් එකක් සාමාන්‍ය ෆිල්ටර් එකක පළවෙනි ලේයර් එකට තමයි අපි මේක පාවිච්චි කරන්නේ. මොකද සාමාන්‍ය ටැංකියෙන් එන වතුර ටිකේ තියෙන ටිකක් ප්‍රමාණයෙන් විශාල රොඩු බොරඩු ආදිය අපිට මේකේ ස්ටොක් කරගන්න පුළුවන්. එතකොට සාමාන්‍ය මේකේ කලර්ස් අනුවත් ගන්න පුළුවන්. දැන් මේ තියෙන කළු පාට මේකේ නිල් පාට එනවා, කොළ පාට, පාට වර්ණ කීපකින් ඔයගොල්ලන්ගේ ඔයාලට කැමති විදිහට මේක ගන්න පුළුවන්. ඉතින් මේ මීට වඩා ටිකක් සුදුරු ලොකු එකකුත් එනවා නේ. මේක සාමාන්‍ය ඝනකම අඩුවක් තියෙනවා. ඔව්. දැන් මේකේ ඝනකම අනුව වෙනස් වෙනවා. ඊට අමතරව මේ සුදුරු ඔයගොල්ලෝ බලන්න ඕනේ මේ සුදුරු විශාලත්වය. ඒක මේක සාමාන්‍ය ෆිල්ටර් එක පළවෙනි ලේයර් එකට ගන්න පුළුවන් ස්පොන්ජ් එකක් තමයි මේ. මේකෙත් එතකොට දැන් මේකෙත් මේ විදිහට මේ තියෙන්නේ ටිකක් මේක විශාල මේක. මේ සිදුර ටිකක් විශාල මේක. ඒත් මේක ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් පොඩි මේ ප්‍රොඩක්ට් අනුව පොඩ්ඩක් වෙනස් වෙනවා. දැන් මේක ටිකක් පොඩි කොටසක් මේ තියෙන්නේ. මේකෙත් මේ ප්‍රමාණයන්ගෙන් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් මේ තියෙන්නේ ඒත් සාමාන්‍ය ෆිල්ටර් එක පළවෙනි කොටසට පාවිච්චි කරන්න පුළුවන් ෆිල්ටර් මීඩියා එකේදී මේ ස්පොන්ජ් එක ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ඔයාලට සාමාන්‍යයෙන් දෙවෙනි ලේයර් එකට. ඒ කියන්නේ ෆිල්ටර් එකේ දෙවෙනි ලේයර් එකට පාවිච්චි කරන්න පුළුවන් ස්පොන්ජ් එකක්. මේකෙන් සාමාන්‍යයෙන් පරමක් කුඩා අංශු මේකෙන් අපිට පෙරා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ওই DSL වගේ දේවල් අපිට මේකෙන් රඳව ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේකෙත් ඔයගොල්ලන්ට මේ ප්‍රමාණයන් අනුව ඝනකම අනුව මේ අවශ්‍ය දේවල් සපය ගැනීම හැකියාව තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒදීම ටිකක් මේක අංශු විදිහට පෙරා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ පැඩින්. ඕගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් පැඩින් එක තමයි
ෆිල්ටරයකදී පාවිච්චි කරන්න පුළුවන් හොඳම ෆිල්ටර් මීඩියා එක. මොකද මේකෙන් සාමාන්‍ය ප්‍රමාණය විශාරදු වගේම අංශුමය දේවල් හැම දෙයක්ම මේකෙන් පෙරා ගැනීම හැකියාව තියෙනවා. සාමාන්‍ය රසායනික කියන්නේ ඇමෝනියා ඇරුණාම. එතකොට සාමාන්‍ය වතුර වලගේ බොණ්ඩගේ තියෙන කහට ගතිය පවා මේ මේ ෆිල්ටර් එකෙන් මේ මේ ස්පොන්ජ් එක පාවිච්චි කරලා පාවිච්චි කරනවා. මේ විශේෂත්වය තියෙන දැන් අපිට මේ ස්පොන්ජ් එකක් පාවිච්චි කරොත් අපිට ලොකු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක සාමාන්‍යයෙන් වාර 3ක් වගේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ඉවත් කරන්න වෙනවා ඔයගොල්ලන්ට. මොකද මේක ඉක්මනට පළදු වෙනවා. ඉතින් මේවත් ඔයගොල්ලන්ට මේ ආයතනයෙන් සපයා ගන්න පුළුවන්. ඉතින් ස්පොන්ජ් මේ දැනට අපිට මෙතන කතා කරන ප්‍රධාන ස්පොන්ජ් වර්ග ටික තමයි අපි දැන් මේ කතා කරේ. ඊට අමතරව ඔයගොල්ලන්ට අර normal කඩෙන් ගන්න පොඩි ස්පොන්ජ් පවා මේවට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේකේ size එක තමයි ගොඩක් දුරට වැදගත් වෙන්නේ. ඉතින් මේ ස්පොන්ජ් එක සාමාන්‍ය ෆිල්ටර් පළවෙනි ලේයර් වලට ලේයර් එක තමයි පාවිච්චි වෙන්නේ. ඉතින් අපි ඊට පස්සේ දෙවෙනි ලේයර් එකකට පාවිච්චි කරන්න පුළුවන් සුදුසුම දේ තමයි මේ K1 කියන ෆිල්ටර් මීඩියා එක. ඉතින් මේ K1 එක කතා කරනකොට ඔයගොල්ලන්ට මේක ෆිල්ටර් එකේ දෙවෙනි ලේයර් එකට ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක වෙනමම සම්බන්ධ කරලා. ඒ කියන්නේ දැන් මේක සාමාන්‍ය වතුර වතුරේ මේක කොයි වෙලාවෙත් රොටේට් වෙන්න වගේ තියෙනවා නම් මේ ෆිල්ටර් මීඩියා එකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජනය අපිට 100%ම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක සාමාන්‍ය කොයි වෙලාවෙත් අර ග්‍රයින් ෂිම් හැචරියක් වගේ කොයි වෙලාවත් මේක එකවට එක වතුරේ කැරකිලා හොඳට වාතනය ලබා දීලා මේකේ බැක්ටීරියා වර්ග අපි නිෂ්පාදනය කරව ගන්න ඕනේ. ඉතින් මේක ඔයගොල්ලන්ට ෆිල්ටර් මීඩියා එකට ඇඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර විදිහට මේක වෙන වෙන ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේකේ සයිසස් ගොඩක් එනවා. ඉතින් මේකේ 1 කියන එකයි. ඉතින් මේකේ ඔයාල සයිස් අනුව යදා ගන්න පුළුවන්. ඉතින් මේ ඔයාලගේ ඒ සයිස් හැම එකක්ම වගේ දැනට තියනවාද? දැනට මේක විතරයි තියෙන්නේ. ඔව් අනිත් සයිසස් වලු කාට හරි අවශ්‍ය වුණොත් ගෙනලා දෙන්න පුළුවන් නේ. ඔව් එතකොට මේ කියවන්නේ ඉතින් අනිත් දේ තමයි අපිට තුන්වෙනි ලේයර් එකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම එකක් තමයි මේ සෙරමික් කියන්නේ. ඉතින් මේ සෙරමික් එකේ ඔයාලට ඉස්සෙල්ලා අපි බැලුව ෆිල්ටර් එකේ තිබ්බ සාමාන්‍යයෙන් සෙරමික් බෝල්ස් වගේ බෝල් විදිහට පාවිච්චි කරලා. ඉතින් මේ විදිහට වෙනම මේක බෑග් එකක විදිහින් ඕගොල්ලන්ට වෙනම නිෂ්පාදනයක් විදිහට මේ විදිහට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. එහෙම නැත්නම් මේක ලූස් විදිහට ගන්නත් පුළුවන්. ඉතින් මේකෙත් අරගෙන අපි ගාව කවරුත් තියෙනවා වෙනම ගන්න. ඒ කවර එකට දාලා පාවිච්චි ගන්නත් පුළුවන්. ඔය පහසුකම් උත් මේ ආයතනය තුළින් ඕගොල්ලන්ට සපය ගන්න පුළුවන්. ඉතින් මේකෙත් විවිධ විවිධ වර්ග තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේකේ මේකෙන් අපි ප්‍රධාන වශයෙන්ම කරන්නේ බැක්ටීරියා වර්ග නිෂ්පාදනය සහ වතුරේ pH අගය මාළුන්ට අවශ්‍ය විදියට බැලන්ස් කරන එක. සාමාන්‍ය සෙරමික් එකකින් වෙන්නේ ගොඩක් දුරට pH වැඩි වෙන දේ. දැන් මේ මේ මේක මේ මේ වගේ දැන් මේ ප්‍රමාණය විශාල සෙරමික් එකක්. ඒකකොට මේකෙන් සාමාන්‍යයෙන් වතුරේ තියෙන hardness එක හදා ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට අමතරව මේක ටිකක් විශාල මාළු ඉන්න ටැංක් වලට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම මොන්ස්ටර් ෆිෂ් එක ෆිෂ් ටැංක් එකකට වගේ මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ විදියට ඔයගොල්ලන්ට සයිස් ඒ ටිකක් කුඩා සයිස් එකකින් උනත් ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේවා පාවිච්චි කරනද මේ වගේ දේවල් පාවිච්චි කරනවා සාමාන්‍යයෙන් අඩි 3 වගේ ටැංකි එකට අනිවාර්යෙන් සෙරමික් කිලෝ එකක් වගේ ප්‍රමාණයක්වත් අවශ්‍යයි හරි ආකාරයේ ෆිල්ටර් වීම සිද්ධ වෙන්න නම්. ඉතින් මේකෙත් හැම වර්ගකින්ම වගේ ඔයගොල්ලන්ට මේ ආයතනය ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අපි කතා කරමු සාමාන්‍යයෙන් 4 වෙනි ලේයර් එකට වගේ පාවිච්චි කරන්න පුළුවන් ෆිල්ටර් මීඩියා එක ගැන. ඉතින් මේ තියෙන්නේ බයෝබෝල්ස්. ඔයගොල්ලෝ ගොඩක් දුරට මේවා ගැන අහලා ඇති. ඉතින් බයෝබෝල්ස් එක සාමාන්‍යයෙන් ඔයාලට ෆිල්ටර් එකේ 4 වෙනි කොටසට වගේ 3 වෙනි කොටසට වගේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඕගොල්ලන්ට ගොඩක් සුදුසුයි. සාමාන්‍ය ෆිල්ටර් එකේ දැන් මේ අපි මේ කතා කරන්නේ පළවෙනි ලේයර් එකට දාන්න පුළුවන් ස්පොන්ජ් එක කන්නේ ස්පොන්ජ් එකටත් උඩින් මේක දාන්න පුළුවන් නම් වඩා හොඳයි. ගොඩක් දුරට මේකේ වෙන රාජකාරිය හරියටම වෙන්නේ මේක වතුරේ පාවුනොත්. එතකොට මේක සාමාන්‍යයෙන් ෆිල්ටර් වෙලා එලියට යන එකට මේක සම්බන්ධ කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට ෆිල්ටර් වෙන්න කලින් ඒ ටැංකියට උඩටම මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක සාමාන්‍ය වතුරේ පා වෙන්න වගේ තියෙන්න ඕනේ. මේකේ මේ හරියටම වෙන්න නැන්ද මේක මේක හරහා වතුර යන එකට වඩා හොඳ වෙන්නේ අර විදියට උඩ පානම්. මේකෙන් ගොඩක් දුරට වෙන්නේ අර කියන බැක්ටීරියා වර්ග වලට අවශ්‍ය කරන පරිසරයේ හදන එක. ඉතින් මේකෙන් මේකේ දැන් මේක එක වර්ගයක් නේ. මේකෙම ඇතුලේ ස්පොන්ජ් කියන එක තියෙනවා. එකකින් ඕගොල්ලන්ට මේ අංශු පෙරා ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ තියෙන ෆිල්ටර් මීඩියා එකට තවත් අත්‍යවශ්‍යම දෙයක්. ඉතින් මේ මේක ගොඩක් අය පාවිච්චි කරන්නේ නැහැ. මේ තියෙන ඇක්ටිව් කාබන්. එතකොට මේක සාමාන්‍යයෙන් ටිකක්
ටිකක් වෙනද පොලේ දකින්න ටිකක් අඩු ටිකක් දුර්ලභයි මේ මොකද හැමෝම ළඟ ගන්න නැහැ. ඉතින් ඕගොල්ලන්ට මේ ආයතනයෙන් මේක ලබා ගැනීම හැකියාව තියෙනවා. ටිකක් මේක මිලත් අඩුයි. මේ අනිවාර්යෙන් ඇක්ටිව් කාබන් පාවිච්චි කරනවා නම් මේවා දීර්ඝ කාලිනව පාවිච්චි කරන්න බෑ. සාමාන්‍යයෙන් මාස 8 අවුරුද්ද වගේ යනකොට ඔයගොල්ලන්ට මේවා ආය අලුතෙන් අලුතෙන් නැවත නැවත එකතු කරන්න පුළුවන්. අපි කලින් ඔයගොල්ලන්ට කීවා මතක ඇති මේ වෙනුවට ඔයගොල්ලන්ට අඟුරු උණක් ලබා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් එහෙම සපය ගැනීමේ සපය ගන්න අමාරු කෙනෙකුට ඔයගොල්ලෝ මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් වතුරේ pH එක අඩු කරනවා. ඊට අමතර වතුරේ තියෙන රසායනික දේවල් වලින් වෙන්න පුළුවන් හානිය ගොඩක් දුරට මාළුන්ට අවම කරනවා. ඉතින් මේකත් මේකේ විවිධ විදිහට එනවා. ඒ කියන්නේ සයිස් අනුව එනවා. දැන් මේකේ පවුඩර්කුත් එනවා. චුටි පොඩි පොඩි සයිස් එනවා. ඉතින් මේ ඔයාලට ඕනේ සයිස් එකෙන් අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. මේක ෆිල්ටර් එකකට එකතු කරනකොට අනිවාර්යෙන් තාරික කෑල්ලක හරි එහෙම නැත්නම් අර අපි කලින් කපෙන පඩින් කෑල්ලක හරි මොකේ හරි එක ඔතලා දාන්න. නැත්නම් මේක මේ සාමාන්‍ය කුඩු වෙවි ඉවත් වීම වෙනවා. ඉක්මනට ෂේව් වෙන්න බලනවා. හැමමත් ඔයගොල්ලන්ට අලුතෙන් ඉක්මනට එකතු කරන්න වෙනවා. ඉතින් මෙහෙ දැනට අපිට කතා කරන්න තියෙන මූලිකම ෆිල්ටර් වලට අවශ්‍ය කරන අයිටම් ටික තමයි අපි ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් මේ දේවල් ටික අනිවාර්යෙන් ෆිල්ටර් දෙක ඇඩ් වෙන්න ඕනේ. ඉතින් මේ දේවල් ටික ගැනයි මේ දේවල් ටික වෙන ක්‍රියාවලිය සහ මේ දේවල් ගන්න තැනයි අපි ඔක්කොම ඔයගොල්ලන්ට උන් අද අරගෙන ඇවිත් තියෙන්නේ. ඉතින් මේට අමතරවත් ඔයගොල්ලන්ට ෆිල්ටර් වලට එකතු කර ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ඉතින් උදාහරණයක් විදියට ඒක ගල් විශේෂයක් තියෙනවා. ඔයගොල්ලන්ට ඇඩ් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඇමෝනියා වර්ග පාලනය කරන්න. ඉතින් අපි ඒ ගැනත් ඉස්සරහට අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව මේ ස්පොන්ජ් වලට අමතරව ස්පොන්ජ් වර්ග කීපයක්ම තියෙනවා. සාමාන්‍ය ඔයගොල්ලන්ට ෆිල්ටර් එකකට කොටස් වශයෙන් ඉදු කරන්න පුළුවන් ස්පොන්ජ් වර්ග තියෙනවා. ඊට අමතරව මුළු ෆිල්ටර් එකටම දෙන්න පුළුවන් ස්පොන්ජ් වර්ග තියෙනවා. අංචු පෙරහන්ඩ රොඩු අරවා මේවා ඕන වලට අවශ්‍ය විදිහට පෙරහන් කරන්නේ ස්පොන්ජ් වර්ග තියෙනවා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට ඉස්සරහට අපි ගේන්න බලාපොරොත්තු වෙනවා. සෙරමික් වල සයිසස් කීපයක් තියෙනවා. වර්ණය අනුව සෙරමික් විශේෂ තියෙනවා. එතකොට මේ ක්‍රියාවලිය අනුව වෙනස් වෙන සෙරමික් විශේෂ තියෙනවා. ඉතින් ඒවත් ඒගොල්ලන්ට ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් K1 ගණත් අනිවාර්යෙන් ඉස්සරහට ඔයගොල්ලන්ට විශේෂ වීඩියෝ එකක් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා අපි මේ විදිහටම. ඉතින් මේ විදිහටම ෆිල්ටර් මීඩියා සම්බන්ධයෙන් අලුත් ෆිල්ටර් මීඩියා සම්බන්ධයෙන් ආයෙත් වීඩියෝ තුන ඔයගොල්ලන්ට ඔයගොල්ලෝ හම්බෙන්න බලාපොරොත්තු වෙනවා. අදට මේ වීඩියෝ එකෙන් අපි සමු ගන්නවා. ඉතින් මේ වගේ වීඩියෝ තුන ආයෙත් හම්බෙමු.